අයිබෝවන්, මීට දශක ගණනාවකට කලින් ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු ශිෂ්‍යෙන් දෙන්නෙක් හිටියා. මේ ශිෂ්‍යයින්ට තමන්ගේ පොතපත ගන්න, ඒ විශ්වවිද්‍යාලයේ ඒ ටියුෂන් මුදල් ගෙවන්න මුදල් තිබුණේ නැහැ. මොකද ඔවුන්ගේ දෙමව්පියන්ට විශාල ආදායම් තිබුණේ නැහැ. සම දෙන්න කල්පනා කරා මුදලක් උපයන්නට යම් වැඩක් කරන්න. ඒ තමයි සංගීත සංදර්ශනයක් සූදානම් කරන්න. මේ සංගීත සංදර්ශනය ඉදිරිපත් කරන්නට ඔවුන් ආරාධනා කළේ එකල ඇමරිකාවේ හිටපු දක්ෂ වයලින් වාදකයෙකුට. ඔහු එකඟ වුණා ඒ කටයුත්ත කරලා දෙන්නට ඩොලර් 2000කට. මේ සිසුන් දෙදෙනා මේ සංගීත සන්ධ්‍යාව සංවිධානය කළා. නමුත් අවසානයේ ඔවුන්ට උපයා ගන්නට හැකි වුණේ සම්පූර්ණ මුදල ඩොලර් 1500ක් පමණ. ඔවුන්ට විශාල ගැටලුවක් මේක. මොකද අර වයලින් වාදකයාට ඩොලර් 2000ක් ගෙවන්නට ඕන. ඒතර අතිනු ඩොලර් 500ක් යනවා. මොවුන් කල්පනා කරා, දැන් ඔවුන් තීරණය කරා මෙතනින් ඔවුන්ගේ විශ්වවිද්‍යාලයේ නැත්නම් අධ්‍යාපනය අවසන් කරන්නට ඕනේ. ඇයි? අර මුදල ගෙවන්න ඕනේ. දැන් ඔවුන් දෙදෙනාම රැකියාවල් හොයාගන්නට ඕනේ. මෙහෙම හිතාගෙන අර වයලින් වාදකයා ළඟට ගිහලා අපිට දෙන්න මාස 6ක් අපි රැකියාවක් කළා, මේ මුදල ඔබට ලබා දෙන්න. වයලින් වාදකයා මේ දෙන්න දෙහා බැලලා සිනාමිලා කියනවා, ඔබට ලැබුණු මුදල ඩොලර් 1500යි. හොඳයි. ඒකෙන් අනිත් සියලුම වියදම් ටික පියවන්න. අනිත් දේවල් ශාලාවට ගියපු අනිත් දේවල් පියවන්න. පියවල ඉවරලා ඉතුරු මුදල තරම් මාගේ ළඟට එන්න. අවසානයේ ඔවුන් දෙදෙනා ඒ සියලු වියදම් පියවල ඉතුරු වුණා ඩොලර් 1000කට ආසන්න ප්‍රමාණයක්. ඒ මුදලත් අරගෙන අතට ගියා. යාමර වයලින් වාදකයා ඩොලර් 500ක් අරගෙන ඉතුරු මුදල ඔවුන් අතර දීලා කිව්වා, ඔබේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යන්න. මේ කතාව මෙතනින් අවසන් වුණා. ඊට තවත් දශක දෙකකට විතර පස්සේ පෝලන්තේ අගමැතිවරයා හැටියට අර වයලින් වාදකයා පත් වුණා. නමුත් මේ වෙනකොට පෝලන්තයේ විශාල ආහාර හිඟයකට මුහුණ දීලා තිබුණේ එකල ලෝකයේ තිබුණු තත්ත්වයත් එක්ක. මේ සඳහා උදව් කළ හැකි එකම පුද්ගලයා වුණේ ලෝක ආහාර සංවිධානයේ ප්‍රධානියා වෙච්ච ඇමරිකානු ජාතිකයෙක්. ඔහු මුණ ගැහුණු පෝලන්ත අගමැතිවරයා ඔහුට තමන්ගේ රටේ තත්ත්වය ගැන කියලා තමන්ගේ රටට අවශ්‍ය ආහාර ඉල්ලා සිටියා. ඒ වෙලාවේ ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ලෝක ආහාර සංවිධානයේ ප්‍රධානියා මොකද කිව්වේ? මම ඔබට නැතුව වෙන කාට උදව් කරන්න? මම අද මගේ මේ පුටුවේ ඉන්නේ ඔබ එදා මටත් මගේ මිතුරාටත් කරපු උදව් නිසා. කවුද මේ? අර ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත සිසුන් දෙදෙනාගෙන් එක්කෙනෙක්. දැන් ඔහු තමන්ගේ ප්‍රතිඋපකාරය ඒ වෙලාවේ දැක්වා. බලන්න මේ සත්‍ය කතාවේ අපිට ගන්න තියෙන දේ මොකක්ද? අපි අද දවසේ යම් කිසි කෙනෙකුට මතු බලාපොරොත්තුවක් නැතිව උදව් කළ විට අනිවාර්යයෙන්ම අපිට අපේ ජීවිතයේ යම් අවශ්‍යතාවයක් ඇති වූ විට ඒ අවශ්‍යතාවය සපුරා ගන්නට කෙනෙක් අපිට ලබා දෙනවා. මේ තමයි ස්වභාව ධර්මයේ හැටි. මේ තමයි ලෝක සත්‍යය. ඒ නිසා අපි සාර්ථකත්වයේ ගමන යනකොට හැකිතරම් තව කෙනෙකුගේ ජීවිත සාර්ථක කරගන්නට උදව් කරමු. එතකොට අපට උදව් අවශ්‍ය වෙලාවට අපේ ජීවිත සාර්ථක කරගන්නට අවශ්‍ය වෙලාවට අපට ඒ උදව් නැවත ලැබෙන බව ස්ථිරයි. මේ ගැන හොඳින් හිතන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.